at 12. ආයුබෝ අනෙක්වන්න අදත් ඇත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින් අදත් live at 12 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානයේ ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි කෝටි 2ක මද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 3 දෙනෙක් බණ්ඩාරගමදී අත්අඩංගුවට අමුදාරෝහලෙන් කොවිඩ් දෙන්නත ප්‍රතික්ෂේප කළ ද්‍රවිඩ සංධාන මන්ත්‍රී වරුන්ට යුද හමුදාපතිගෙන් පිළිතුරු. ඉතින් මේ ගත තීරණයට යම් කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල පාර්ශවයක් අකමැත්තක් දක්වනවා නම් ඒ ඔවුන්ගේ තීරණයයි. යාපනයේ සහ නියෝජනය කරන පළාත්වලින් දනිස්සල ජනතාවත් ආරක්ෂා කර ගැනීම බලාපොරොත්තු තමයි මේ මහජන නියෝජිතයන්ට ලබා දෙන්නේ. විල්ගමුවේ ගිනි ගැනීමකින් යුවලක් මරුට විහාරාධිපති හිමියන්ගෙන් කපම් මිල්ලු පොලිස් ස්ථානාධිපතිවරියකු ඇතුළු පහක් දැලේ මැනින් වෙළඳ පොලේ සියලු කුලී වෙළඳුන් ඉවත් කිරීමේ තීරණය. කඩ 500ක් තියෙනවා නම් කඩ 400ක්ම මිනිස්සු නැහැ. කුලියන් දින තමයි ජීවත් වෙන්නේ. ඇත්ත කතාව ඒක. මේගොල්ලන් තියෙන එක අනවශ්‍ය දේවල් අල්ලන්න තියෙනවා. ඇමරිකානු නාසා ආයතනය අඟහරු මතට යානයක් ගොඩබස්සයි. COVID-19 ආසාදිත මරණ අටක් ඊයේත් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 430ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී තවත් ආසාදිතයින් 514 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවද 78420ක් දක්වා ඉහළ ගියා. COVID-19 ආසාදිතව සිටියදී මිය ගිය 8 දිනක පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළා. එම මරණ වාර්තාවේ තිබුණේ කොළඹ දෙමටගොඩ කෙසල්වත්ත වත්තල මීගොඩ දෙකටන සහ රිදිමාලි අධ්‍යාන ප්‍රදේශවලින්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 430ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදීත් ආසාදිතින් 514 දෙනෙකු මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් ආසාදිතින් 105 දෙනෙකුම හඳුනාගත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවලින් ආසාදිතින් 68 දෙනෙකු බැගින් සහ කලුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ආසාදිතින් 51 දෙනා බැගින්ද වාර්තා වී තිබුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 78420ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඔවුන්ගෙන් ආසාදිතින් 71823 දෙනෙකු සුව ලබා පිටව ගොස් ඇති අතර දැනට ප්‍රතිකාර ලබන්නේ ආසාදිතින් 6167 දෙනෙකු පමණයි. ඔවුන්ගෙන් 30 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබනවා. මේ අතර COVID-19 මර්ධන එන්නත ඊයේත් බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකදීම ලබා දුන්නා. ඊයේ පමණක් එන්නත් කළ සංඛ්‍යාව 23067ක්. ඒ අනුව මේ වන විට 233472 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. මේ වන විට අපි ළඟ 105ක එන්නත් මාත්‍රා තිබෙනවා. ඉදිරි කාල සීමාව තුලදී එන්නත් තව මිලියනයක් පමණ මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොක්ස් පහසුකම යටතේ එන්නත් 264000 ලැබීමට බලාපොරොත්තු වෙනවා. මේ සියල්ලත් එක්ක අපිට අඩුම වශයෙන් 107 ඉක්මෝලා මේ වටයේදී එන්නත් කිරීම දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි. ඉදිරි එන්නත් ලැබුණු පරිදි එන්නත් කිරීමේ ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. මෙතර එන්නත්කරණයෙන් පසුව මද්රව්‍ය ලබා ගැනීමෙන් එමෙ එන්නත බල රහිත වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන්ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අදහස් පළ කළා. එන්නත ලබා ගැනීමෙන් පසුව මධ්‍යසාර භාවිතා කිරීමෙන් මේ ප්‍රතික්ෂක්තිකරණයට සිදුවනා දෙයක් ගැන අපිට පැහැදිලි සාක්ෂියක් නැහැ. හැබැයි පැහැදිලිවම කියන්න ඕන මධ්‍යසාර දුම් වැටි සහ මද්ද්‍රව්‍ය ශරීරයට අහිත කරයි. ඒ නිසා ඒවායෙන් වැළකීම සිටීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඒක මේකට පටලා ගැනීම මම හිතනවා කරන්න එපා. මොකද අපිට පැහැදිලිව පෙනෙන දෙයක් තමයි සමහර පුද්ගලී දැන් එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වනවා. මේක නිසා අපිට මත්පැන් පානය කරන්න බැරි වෙයි. එහෙමත් නැත්නම් මත්පැන් පානය කළොත් අපේ ශරීර සෞඛ්‍යයට ලොකු හානියක් වෙයි. ඒ වගේ බියක් නිසා එන්නත් ලබා ගැනීමට පසුබට වෙනවා. අන්න ඒක මං හිතනවා වැරදි මතයක්. ඒ නිසා එන්නත් ලබා ගැනීම අනිවාර්යෙන් කරගන්න. හැබැයි අපි කවුරුත් දන්නවා මත්පැන් දුම්පටි සහ මත්ද්‍රව්‍ය පාවිතයේ ශරීරයට අහිත කරයි. ඒ ගැන විවාදයක් නැහැ. ඒ නිසා අපි ඒ වෙනුත් වෙලකී සිටිමු. මේ අතර දෙහිඔ විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාෂෙන් තවත් ආසාදිතින් 33 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම කොට්ටාෂෙන් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 582ක්. ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාෂෙන්ද තවත් ආසාදිතින් 18 දෙනෙකු හඳුනාගත් අතර එම කොට්ටාෂෙන් මේ වන විට ආසාදිතින් 746 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මහජන නියෝජිතයින් සඳහා එන්නත ලබා දීමට රජය තීරණය කළේ ඔවුන්ගේ මෙන්ම මහජනතාවගේද ආරක්ෂාව මුල් කරගනිමින් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද උදැසන ස්වර්ණ වාහිනී පත්තරේ වැඩසටහන සමග එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. එන්නත් කරන්නේ වර්තමාන තත්ත්වය කොහොමද? යුද හමුදා ගත්තොත් 38000කට පමණ එන්නත් ලබා දීලා තිබෙනවා. ගුවන් හමුදා 2000කට පමණ, නාවික හමුදා 4000කට පමණ, පොලිසියටත් ඒ ආකාරයෙන් අපි එන්නත් කරන්නේ කළ තිබෙනවා. ජනතාව සමග ගැටෙන සේවක සේවිකාවන් හෝ ප්‍රධාන වශයෙන් ගැටෙන පුද්ගලයන් තෝරාගෙන බස්නාහිර පළාත ඉලක්ක කරගෙන තමයි එන්නත් කරන්නේ සමාජයේ එන්නත් කරන්නේ ආරම්භ කළා තිබෙන්නේ. පසුගිය දිනවල හමු වුණු කොවිඩ් ආසාදිතයන් හමු වුණු ග්‍රාම जनता पेरमुने मंत्री हमुदा रोहल सूदान गजेंद्र कुमार दिमल जाति श्रीलंका තමයි ශ්‍රී ලංකා යුද හමුදාව පිළිබඳව මෙවැනි ආකල්ප දක්වන්න ඕනේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනම පුද්ගලයෙක්ට ඕනම ස්ථාවරයක් දරා ගැනීමට ඔවුන්ට හැකියාව තිබෙනවා. එන්නත් කරන්නේ බලෙන් ගහන එකක් නෙමෙයිනේ. උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ට අනිකුත් අයට ප්‍රථම පවා එන්නත් කරනයක් කිරීමට තීරණය කරනු ලැබුවේ ඔවුන්ට එවැනි තත්ත්වයක් ලබා දිය යුතු හින්දා. මේක මේ හැමතැනම කරන්නේ නැති හින්දා තීරණයක් ගන්න ලැබුවා හමුදා රෝහලෙදි දෙනවා කියලා. ඉතින් මේ ගත තීරණයට යම් කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල පාර්ශවයක් අකමැත්තක් දක්වනවා නම් ඒ ඔවුන්ගේ තීරණයයි. මොන ස්ථාවරයක ඉන්නවද කියන එක ඉතාමත් හොඳට පැහැදිලි වෙනවා. ඉතින් අපිට නම් ප්‍රශ්නයක් නැහැ. අපිට ඔක්කොමලා ශ්‍රී ලාංකිකයන්. ඔවුන් දමිල අපේ ආදරණීය දමිල ජනතාව නියෝජනය කරනවලු. යාපනයේ සහ නියෝජනය කරන පළාත්වලින් දමිල ජනතාවත් ආරක්ෂා කරගැනීම බලාපොරොත්තු තමයි මේ මහජන නියෝජිතයන්ට ලබා දෙන්නේ. ආරක්ෂාවෙන් අකමැත්තක් දක්වනවා නම් හෝ හමුදාවේ රෝහලක් තුලින් එන්නත ලබා ගන්න අකමැත්තක් දක්වනනම් ඒ සුව කැමැත්ත ඒකට අපි ගරු කරනවා. ඒක කිසිදු ප්‍රශ්නයක් නැහැ. එතුමා හෝ එතුමාගේ කණ්ඩායමට අපි සෑම වෙලාවකම මහජන නියෝජිතයන් වශයෙන් අපි ඔවුන්ට ගරු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත ලබා දීම ගැන මෙන්ම මෙරට දේශපාලනය කිරීමට සූදානම් වන ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය පිළිබඳවත් මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වෙනවා. ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් මන්ත්‍රීවරු විදියට අපි හදනවා. අපි ජනතාවත් එක්ක ගැවසෙනවා. මොකද අපි ගෙවල් වල ඉන්නේ නැහැ. අපි හැමදැනම යනවා. ඉතින් අපිට ආරක්ෂාවට වැඩිය අපෙන් ජනතාවට බෝ වෙන එකත් ඉතාමත් විශාල ප්‍රමාණයක්. දැන්ටමත් ඔය ශාල ප්‍රමාණයක් කරගෙන තියෙන වාර්තා වෙන්නේ පොඩි ප්‍රමාණයක්. ඉතින් තවත් කට්ටියක් ඉන්නවා මේ එන්නත ගන්න නැතුව රුසියා වෙන්නේ නේක ගන්න කියලා බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ අය තමයි ගොඩාක් කියවන්නේ මාධ්‍යවල මන්ත්‍රීවරු මන් දන්න විදියට. ඒගොල්ලන්ගේ අතේ හැන්ද තියෙනවා. ඒගොල්ලෝ තමයි තීරණය කරන්න කාටද ඉන්ජෙක්ෂන් ගහන්න කියලා. ඒ නිසා ඒගොල්ලෝ ඉන්ජෙක්ෂන් එක ඒගොල්ලන්ටම ගහගන්න. ඒතොර දැන් තවදුරටත් ඔබ විශ්වාස කරනවාද පාර්ලිමේන්තුව ජනතා නියෝජිත ආයතනයක් කියලා? ඔබතුමා ඉන්නත ලබා ගන්නත් දැමත් උනේ? තාම නෑ. මම කොරෝනා හැදුණු කෙනෙක්. ඊට මගේ තියෙනවා අර ප්‍රතිරෝධ හැකියාව. මට පුළුවන් තව 6 මාසයක් බය නැතුව ගැවසෙන්න. දැන් මම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනේ පටන් ගත්තේ නරකම කාලේ 1988 කියන්නේ පාරේ තරුණයෝ මරා දාලා තියෙන කාලේ. තාම අවදානම් කාලේ. අවදානමට මුණ දෙන්න නැතුව ජීවිතේ ඉස්සරහට යන්න බෑ. හරි වෙලාවට හරි තීරණේ ගන්න. දැන් මහින්ද හුලඟ කුණාටුවක් බවට පත් වෙලා පොහොට්ටුවේ පෙති ගැලවෙන්න පටන් ගන්න තියෙන්නේ. එහෙට මෙහෙට වැනෙන පරවෙච්ච පොහොට්ටුවක් තමයි දැන් තියෙන්නේ. ඒක නිසා වෙන්නේ නැති අර මෝදිගේ මලපිපෙන්න හදන්නේ ලංකාවේ. දැන් අපේ රට පුංචි රටක්. ඒ රට වෙනුවෙන් හැමෝම පොර කනවා දැන්. මේ ඊයේ පෙරේද ඉන්දියාවේ හිටපු මහාමිති කෙනෙක්ද ඉන්න මහාමිති කෙනෙක්ද දන්නේ නැහැ. ලංකාවටත් භාරතීය ජනතා පක්ෂය එනවලු ඡන්ද ඉල්ලන්නේ. එතකොට අපේ සිවලිංගම් මන්ත්‍රීතුමාලට එම ලේසි CWC එකෙන් ටිකට් හම්බුනේ නැති වුණොත් භාරතීය ජනතා පක්ෂයෙන් මෙහෙ ඡන්ද ඉල්ලන්න පුළුවන්. හැබැයි එකක් ඉන්දියාවේ හිතා ගන්න ඕන 77 මැතිනිගේ ආණ්ඩුව කාලේ අපි 50000ක් විතර බදුල්ල දිස්ත්‍රික්කෙන් ඉන්දියාවට අරලා තිනවා. අපිත් එක්ක හිටපු සහෝදර ද්‍රවිඩ ජනතාව. ඒගොල්ලෝ ඉන්නවා දකුණු ඉන්දියාවේ නීලගිරි වගේ තැන් වල වැඩියෙන් ඉන්නේ ලංකාවෙන් ගිය ද්‍රවිඩ අය. ඒකෝට අපිටත් පුළුවන් ඈ බුලත් කොලේ හරි පුටුව හරි
ලංකා සීනි සමාගමේ පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ උක්කැඹරීම ඊයේ උත්කර්ෂවත් ලෙස ආරම්භ වුණා. එම අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ, රාජමාත්‍ය ජානක වක්කුමුර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. 2021 වසරේ සීනි නිෂ්පාදන කටයුතු ඊයේ පෙරවරුවේ සුබ මොහොතින් ආරම්භ කෙරුණා. මෙම උක්කැඹරීමේ මංගල්‍ය උත්සවාකාරයෙන් පැවැත්වුණු අතර ඒ සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. මෙම කන්නේදී උක් ටොන් 450,000 කැමරීමට නියමිත අතර එතනොල් ලීටර් 107,000ක් නිෂ්පාදනය කිරීමටද අපේක්ෂා කරනවා. මේ වන විට පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ පමණක් සේවය කරන පුද්ගලින් සංඛ්‍යාව 4500යි. එහිදී අදහස් දක්වූ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා. මේ කර්මාන්තය බැඳිච්ච සේවක සේවිකාව 8000ක් ඉන්නව අවුව වෙල්ලස්සේ. ගොවි මහත්වරු 12000කට වඩා ඉන්නව ඍජුව සැපයීම් කරන. වක්‍රව සම්බන්ධ වෙච්ච තවත් 25000ක් විතර ඉන්නවා. මොණරාගල දිස්ත්‍රික්කයේ සෑම 10 දිනක ජානක වක්කුමුර මහතා සඳහන් කළේ වසරේ අවස්ථා දෙකකදී සේවකයන් සඳහා දිරිදීමන ලබා දෙන බවයි. අපි සීන නිෂ්පාදනය කරනවා වගේම එතනවල නිෂ්පාදනය කරා. ඒ තුල ලැබුපු අපේ ලාභය 118,800ක් ඔබ සියලු දෙනාටම මේ අවුරුද්දේ අපි 104,000ක් මෙට්‍රික් ටොන් අඹරන් ඉන්නේ. ඒක 105ක් දක්වා වැඩි කරගන්න උග්ගොවි මහත්වෝ අපට සහයෝගය ලබලා දෙයි කියලා ඉල්ලා සිටින් මේ ආයතනයේ සියලුම සේවක මහත්වරුන්ට අපේ සභාපතිතුමා කිව්වා අප්‍රේල් මාසෙත් බෝනස් එකක් දෙනවා, දෙසැම්බරුත් දෙනවා. එතකොට දෙකක් හම් වෙනවා. උග්ගොවි මහත්වරුන්ටත් හොඳයි, සියලු දෙනාටම හොඳයි. ආයතනය රැකගත්තොත් ඔබේ ප්‍රදේශයේ රැකෙයි. ඒකට සියලු දෙනාම එකහිතින් උදව් කරන්න. පැලියගොඩ නව මැනින් වෙළඳ පොලේ කුලි පදම මත සහ අනවසරෙන් වෙළඳම් කරන අය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අධෙහි ගිය නාගරික සංවර්ධන නිලධාරීන් පිරිසක් මේ බව දැනුම් දීමත් සමග තරමක මතභේදාත්මක තත්වයක් හටගත්තා. කොළඹ පිටකුටුවේ තිබූ මැනින් වෙළඳ පොළ පැලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයකට රැගෙන ගියේ මීට මාස කිහිපයකට පෙරයි. එහිදී වෙළඳ සැල් බෙදා දීමේදී යම් ගැටලු පැන නැගුණා. කෙසේ වෙතත් ඒ සමතයකට පත්වීමෙන් අනතුරුව වෙළඳාම් කටයුතු සාමාන්‍ය තත්ත්වයකට පත්වුවත් අද යලි අර්බුදකාරී තත්ත්වයකට පාර කැපුණේ කුලි පදනම මත වෙළඳ සැල් පවත්වාගෙන යන පුද්ගලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයත් සමගයි. එම කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අද පොලිසියත් සමග එහි ගියා. එහිදී නාගරික සංවර්ධන නිලධාරීන් දැනුම් දුන්නේ අදාළ වෙළඳ සැල් පවත්වාගෙන යා යුත්තේ ඒවායේ නියම හිමිකාරයන් විසින් පමණක් බවයි. ඒ අනුව අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීමටද එම නිලධාරීන් පියවර ගත්තා. ඊළඟ සැරේ එනකොට අයිත් මොනවා හරි මේ පිළිවෙලක් කරගත්ත ඉතින් ඔයාලා අයින් ගන්නවා. නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර නොලබව සහ දැනට කිසිම ලියකියවිල්ලක් නැතුව මෙතන අනවසරයෙන් වෙළඳාම් කරන කට්ටිය සේරම අදා අයින් කරනවා. කෙසේ වෙතත් වෙළඳුන් පවසන්නේ මෙම කඩවල හිමිකරුවන් නොව ඒවා කලක සිටම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත වෙළඳ සැල් ලබා ගත් අය විසින් බවයි. මේ කඩේ ඇවිල්ලා මම මේ මාකට් එකේ ඉන්න කාලේ කුලියට මේ මාකට් එකේ ඉතින් ඒ අයිතිකාරයමයි මේත් ඉන්නේ. එයාගේම කඩේ තමයි ඉන්නේ. මේකේ પરම්පරා ගාන වෙළඳන් කරුම් මිනිස්සු ඉන්නේ. මේ මිනිස්සුන්ගේ හරි අවසර පත්‍රය හරියට දීපු නැද්ද ඒක ප්‍රශ්නේ තමයි තියෙන්නේ. වෙළඳු ඉන්නේ මේකේ හොරු නෑ. හැමෝම කඩේ ඉන්නේ නෙමෙයි, අත්ත වශයෙන්ම කඩේ කරන්න බැරි කට්ටියත් ඉන්නවා. ආ මුදලාලි ගොල්ලෝ වයසයි ඒගොල්ලෝ මැරිලා. ඒගොල්ලන්ගේ නෝනලාට යන්නේ නම නෑ. බෙහෙත් ටික ගන්නත් තියෙන්නේ මේකයි. ආ ඒකයි මේ මේ බෙහෙත් ටික ගන්නත් ඒ මංස කඩ කරන්න නැත්නම් කාටවත් කුලියට දීලා ඒකෙන් තමයි ජීවත් වෙන්න ඕන. මරණ තුරා ඒකෙන් තමයි ජීවත් වෙන්න ඕන. මාකට් එකත් කරේ ඒක තමයි. මාකට් එකත් කරේ ඒක තමයි. මේ මාකට් එකට ආව කියලා අපිට ඒක වෙනස් කරන්න බෑ. 70 80ක්ම කඩ කුලියට කරු මිනිස් තමයි කඩ කලේ. අයිතිකාරය ඔක්කොම ගෙවල්ලටලා කුලිය ගත්තේ. එතකොට ඒ කඩ මෙතනින් තහනම් කරනවා නම් එතකොට කුලියට කඩ කරින් මිනිස්සු මොනවද කරන්නේ? ඉතින් හරි දේශපාලනය කරේ පාර්ලිමේන්තුව කරේ ඔබතුමාලා දැක්කද කතා කරනවා? අපි වෙනුවෙන් කවුද කතා කරන්නේ හිටියේ කියන්නකෝ. මේක අනිත් එක මේක මහත්ය මේක අපිව මෙච්චර පීචම් කරන්න දෙයක් නැහැ. අපිත් මේ ගෞරවාන්විත රස්සාවක් කරන්නේ. මේ ඇවිල්ලා මේම චෙක් කරලා අසාධාරණ විදියට වැඩ කටයුතු කරන එක මයිතන එක සාධාරණ නැහැ. තවත් දේශීය පුවතක් වෙතයි දැන් අවධානය.
පොලිස් වෙසින් පැමිණ බලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක නායක හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 50ක කපමක් ලබා ගැනීමට උත්සාහ කළ කණ්ඩායමක් ඊයේ සවස පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ සැකකරුවන් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයෙකුද සිටින බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ගාල්ල බලපිටිය යෝගාශ්‍රම විහාරාධිපති හිමියන් හමුවට පැමිණි පිරිසක් තමන්ව හඳුන්වා දී ඇත්තේ බස්මහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ කණ්ඩායමක් ලෙසයි. මේ ඔවුන් පැමිණෙන අයුරුයි. විහාරාධිපති හිමියන්ට විවිධ චෝදනා ඇති නිසා අත්අඩංගුවට ගත හැකි බව පවසා ඇති ඔවුන් එසේ නොකර සිටීමට රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා තිබෙනවා. කෙසේවතත් ඒ ප්‍රතික්ෂේප කිරීමත් සමග තරමක කතාබහක් ඇති වී ඇති අතර දායක සභාවේ පිරිසක්ද එහි පැමිණ තිබෙනවා. සමගම සැකකාර කල්ලිය මෙලස පිටව ගියා. පසුව කළ විමර්ශනයට අනුව සැකකරුවන් ප්‍රදේශයේ නිවසක සංගව සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. සැකකරුවන් අතර පොලිස් නිලධාරියෙක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් සිටිනවා. ඔවුන් අද බලපිටියේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබෙන්නේ. විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සබ්ගස්කන්ද පොලිස් වසමේ ගලහිටියාව ශ්‍රී ධර්ම විජයාරාම පන්සල අසලදී මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන කොළඹ මද්‍රව්‍ය කාර්යාංශය වෙත බාර දී ඇති බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ. රටවටින් වාර්තාවෝ තවත් වැටලීම් කිහිපයක් දැන් කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාෂයට ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ බණ්ඩාරගම වැල්මිල්ල ගැමුණුමාවත ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමකින් යුත් මද්‍රව්‍ය තොගයක් අතරංගුටගෙන තිබෙනවා. ඒ අතර අයිස් මද්‍රව්‍ය, හෙරොයින් හා කේරළ ගංජා තිබූ බවයි පොලිසිය පවසන්නේ. එහිදී සැකපිට කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අතරංගුටගෙන තිබෙනවා. කුලියට ලබාගත් නිවසක මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර අතරංගුටගත් සැකකරුවන් මිල්ලනිය, පිළියන්දල හා පානදුර යන ප්‍රදේශවල පදිංචි කරුවන්. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී හෙළි වී ඇත්තේ මෙම මද්‍රව්‍ය පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ පසුගියදා පුද්ගලික වෙඩිතබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවන අරුක්ගොඩ සලින්දු නම් මද්‍රව්‍ය ජාවාරම් කරුට අයිති බවයි. අතරංගුටගත් සැකකරුවන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ. මේ අතර පොළොන්නරුව කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත ඊයේ පසරුවේ හිඟුරක්ගොඩ දී කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ වෑන් රථයක් අතරංගුටගෙන තිබෙනවා. සැකකරු තම බිරිඳ හා දරු දෙදෙනාද සමගින් මින්නේරියේ සිට හිඟුරක්ගොඩ දක්වා මෙම මත්පැන් ප්‍රවාහනය කර ඇති අතර වැටලීම කළ අවස්ථාවේදී සැකකරු පලා ගොස් තිබෙනවා. වෑන් රථයේ තිබී නීති විරෝධී මත්පැන් බූලි 6ක් සොයාගෙන ඇති අතර සැකකරුගේ බිරිඳ අතරංගුටගෙන කළ ප්‍රශ්න කිරීමවලදී හෙළි වී ඇත්තේ මින්නේරිය ජාතික උද්‍යානයේ කිලෝමීටර 2ක් පමණ දුරකින් පිහිටි බටුවේ ප්‍රදේශයේ මෙම මත්පැන් නිෂ්පාදනය කරන බවයි. ඒ අනුව කළ වැටලීමක් අතරතුරදී එහි සිටි සැකකරුවන්ද පලා ගොස් ඇති අතර එහි තිබී මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ තොගයක් හා ගෝඩා මිලිලීටර් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. අතරංගුටගත් සැකකාරිය මින්නේරිය පොලිසියට බහර දී ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර නීති විරෝධී දුම්වැටි 40,000ක් සමග පුද්ගලිකව අතරංගුට ගැනීමට කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාෂය සමත් වී තිබෙනවා. පිටකොටුව ගුණසිංහපුර නිවාස සංකීර්ණයේ නිවසක ගබඩා කර තිබියදී මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බවයි පොලිසිය පවසන්නේ. අතරංගුටගත් සැකකරු හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අපනයනය සඳහා ගෙන යමින් තිබූ කසලතේ කිලෝග්‍රෑම් 10,000කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලින් දෙදෙනෙකු අතරංගුට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධ්‍යංශය සමත් වී තිබෙනවා. ගම්පල සිට කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී ගම්පහ යක්කල ප්‍රදේශයේදී මෙම කසලතේ තොගය සිය බහරයට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධ්‍යංශය කටයුතු කර තිබෙනවා. එෙහිදී කසලතේ ප්‍රවාහනය කළ ලොරි රථය සමග සැකකරුවන් දෙදෙනෙකු අතරංගුට ගෙන ඇති අතර සැකකරුවන් හා කසලතේ තොගය වැඩිදුර විමර්ශන සඳහා යක්කල පොලිසියට බහර දී තිබෙනවා. බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවසක ගව ඝාතනය සිදු කරන බවට ලද තොරතුරක් මත බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යුදහමුදා බුද්ධ්‍යාංශ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සමග වැටලීමක් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් එහිදී අදාළ චෝදනාවෙල්ල වූ පුද්ගලයා සහ නිලධාරීන් අතර ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.
බණ්ඩාරවෙල නගර මැද්දේ ගවම සල්විසල් කිහිපයක් පැවතියද මීට කලකට පෙර මාංශ සඳහා ගවයින් ඝාතනය කිරීම බණ්ඩාරවෙල මහනගර සභාවේ නියෝග මත අත්හිටුවා තිබුණා. කෙසේ වෙතත් අදාළ මස් සල්විසල් පවත්වාගෙන යාම සඳහා පසුව ඔවුන් ගවමස් බදුල්ලෙන් රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා. මෙලෙස එක් මස් සල්විසලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු සිය නිවසේ ගව ඝාතනය සිදු කරන බවට යුද හමුදා බුද්ධ්‍යාංශ නිලධාරීන්ට තොරතුරක් ලැබී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ අනුව බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පොලිස් නිලධාරීන් සහ යුද හමුදා බුද්ධ්‍යාංශ නිලධාරීන් එක්ව මේ සම්බන්ධයෙන් වැටලීමක් සිදු කළේ අදාළ ගවමස් අලවිසලේ හිමිකරු සම්බන්ධයෙන් විමසිලිමත් වෙමින්. අද උදෑසන ඔහු බණ්ඩාරවෙල කිතුල්ලැල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට ගවමස් පටවා ත්‍රිරෝද රථයකින් නෙවා රැගෙන මිණ සිටියදී විමර්ශන නිලධාරීන් අදාළ ත්‍රිරෝද රථය ලුහුබැඳ ගොස් තිබෙනවා. එහිදී මස් අලවිසල් හිමිකරු ඔවුන් මගහැර එම ප්‍රදේශයේම පිහිටි සිය ඥාති නිවසකට පැමිණීමත් සමග සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂක නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද අදාළ නිවසට පැමිණියා. බදලේ ගෙන්න මොකක් හරි වලට කියනවාද ප්‍රමිතියක් නැහැ. සර් බිල දිනවා අද මම extra බිල ගෙනාවෙන අපේ අම්මලා පොඩ අවසරයක් තියෙන බයි. අපේ සර්ලට දන්නවනේ කොහොමද සර් මේ බණ්ඩාරල මේකේ ඉන්නේ සර් කොහොමද සර් ඒක තමයි දන්නව තමයි අපිට බයි කටින් අපි ආවේ අපිට අපිට මේ බුද්ධිහස බුද්ධිහස ඉන්නේ ඒගොල්ලෝ අපිට ඉන්ෆෝම් කරලා තියෙන්නේ අපිට අපි මේක රාජකාරීක පරිදි ඔය කියන්නේ තාම අද මස් කියන්නේ සතු මරලා නැහැ නේද මරලා තියෙන්නේ තාම ප්‍රවදස්සෙන් එළියට යවලා නැහැ ඔව් මෙයාලා කියනවා දැන් ඒ කඩේකින් ගෙනාවා කියලා බදුල්ල බලපදේකේ ඔයාලගේ කඩේ එතකොට අද දවසේ ඝාතනය කරපු සතු නැහැ නේද ඔව් ඒ නිසා දැන් අපි මේක මේ අත්අඩංගුවට ගන්නවා ඒක ඔයාලගෙන් අපිට වார்த்தාවක් ගන්න වෙනවා මේ සමග සකකරු ආරක්ෂක නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත සිය විරෝධය දැක්වීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. අරස ගෙනියන්න. යාත්‍රාවාරේ මස් පටවාගත් ත්‍රිරෝද රථයෙන් පිටවගිය සකකරු එහි තිබූ මස් ඉවත් කර බණ්ඩාරවෙල පොලිසියටත් අනතුරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවටත් පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේවතත් සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. විවිධාකාරයෙන් අපිට නොමග යවලා ඒ නිලධාරීන්ට ඒ ආකාරයට අපහසුතාවයට පත් වෙන්න කටයුතු කරලා ඔවුන්ට පහර දීමට උත්සාහ කරමින් ඒ අවස්ථාවේදී ඔවුන් මස් ටික රැගෙන පලා ගියා. ඊට පස්සේ අපිට ආයෙ සිදු වුණා බුද්ධ්‍යංශ මගින් පසුපස හඹා යන්න. ඒ අවස්ථාවේදී ඔවුන් යම් ආකාරයකින් මේ මස් ටික සංගවලා තියෙනවා යම් ස්ථානයක අපිට රාජකාරිය ඉටු කරන්න ඉඩ නොදී මොවුන් මං හිතන්නේ ඉතාමත්ම දැඩි ලෙස අපි විවේචනය කරමින් පා අපිට පරුස වචනෙන් බැනවදිමින් විශාල අසත්‍ය ප්‍රකාශව නිකුත් කරමින් මොවුන් හැසුරුණා. This is live at 12. පිරමින අනතුරු යලි තවදානේ දේශීය පුවත් වෙත. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බලධාරීන් යහුසුල්ව කටයුතු කරන මොහොතක ඊට අත්වැලක් වන්නට අපත් තීරණය කළා. ඒ අනුවයි ස්වර්ණ වාහිනිය සහ ඩෙටෝල් ආයතනයේ ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන ආරම්භ කළේ. සර්ණශ්‍රී සත්කාර කණ්ඩායම අද ප්‍රථමයෙන් නාතණ්ඩිය ලූර්දු මධ්‍ය මහාවිද්‍යාලය වෙත පැමිණියා. එහිදී පාසල් දරුවන් දැනුවත් කිරීමෙන් අනතුරුව පාසල විසබීජහරණය කිරීමටද අපක්‍රියා කළා. අනතුරුව සර්ණශ්‍රී සත්කාර කණ්ඩායම ගමන් කළේ හලාවත මාදම්පේ මැදගම අභය මධ්‍ය මහාවිද්‍යාලයටයි. ප්‍රතිශක්තිකරණයක සමබල ආහාරයක් ගත්තොත් වස විසෙන් තොර දේශීය ආහාරයක් අපි අපේ ආහාරයට එකතු කරගත්තොත් අපිට පුළුවන් වෙනවා පුතේ ලෙඩ රෝග වලින් තොරව අපිට සහාය අපි මේ විදිහට ඔබේ පාසලට එන්න පුළුවන් ඒ වගේම තමයි ඔබේ පොදු ස්ථානට අපි එන්න පුළුවන් ස්වර්ණවාහිනී ආයතනය ඩෙටෝල් ආයතන සමග එක්ව සිදුවත් කරන මේ ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන යටතේ
බරපතල පිලිසුම් තුවාල ලබා මිය ගිය තරුණ යුවළකගේ සිරුරු විල්ගමෝ ප්‍රදේශයේ වෙළඳ සැලක් තුල තිබී හමු වී තිබෙනවා. මෙලෙස මරණයට පත්ව ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 23 හැවිරිදි ගැමිණි බිරිඳයි. विलगमु पोलिसेट इरात्री दहायट पमन लबनु तुरतुरकें किये भी अत्ते विलगमु नुगगोल्ल मीवा ओबे प्रदेशे वेलंद सलक कामर याक्तुल गिनित भागिन युवलाक मियागो सेती बावताई ए अनुए मस्तानेट पैमनी विलगमु पोलिसिय विमार्षन आरंब कला एधी देक गनीमत है क्युने गिनी गनी में नेतु पिलिसुं तुवाल लबा निवसकत याबद वेलंद सलक कामर याक्तुल युवलाक मरनेट पात्तो सितिना आकार्याई विसी हत्त हवरिदी तरुनेक सह विसी तुन हवरिदी हुगे बिरिंद मेलस मरनेट पात वेते बेनवा ප්‍රදේශවාසීන් පවසන්නේ මෙලස මරණයට පත්වති කාන්තාව අටමස් ගැබිනියක බවයි. මේ මරණ ගිනි තබාගෙන සියදි විනාශා ගැනීමක්ද නැතහොත් කිසිවෙකු ගිනි තැබුවේද යන්න පිළිබඳව පොලිස් විමර්ශන සිදු කිරීමට නියමිතයි. අද දහවල් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් විල්ගමෝ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. එසමගින් ලයිව් ඇට් 12 අදට අවසන්. සුබ දවසක්.